ආරදිගේ කතාවට ආදරය කරන ඔයාව ආදරෙන් පිළිගන්නවා මගේ චනල්ලෙකට. ඉතිං අදමං වීඩුවකෙන් ඔයත් එක්ක මේ දවස්වොල කතා කරන්න බලාපොරොත්තුූ වෙන්නේ ඉදිරියේදී රහන් කිය අම්මා දැන් ෙදරැවිල්ලන ඉන්නේ ඉතිං රහන් නොපි සැටල එනකොටම ගේට්ටුව ලඟට ඇවිල්ල රහන්ගේෙන් අහන දෙයක් සම්බන්ධව. ඉතින් මෙතැනදි රහන්ට මොකද වෙන්න කියලා අපි රද වීඩුව එකෙන් කතා කරන්න පුළුවන්. ඉතිං වීඩුව එකට න්න කලින් අිරණීය ඉල්ලීමක් කරන්න කැමති ඒ තමයි වීඩ එක බලලා ඔයයටත් මෙවැනිම වීඩියෝස් දෙනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් මගේ ශනල්ලික සස්ක්‍රප් කරලා මාත්තෙක් එකතු වෙන්න ඒවගේම ලයි කරන්න කමෙන් කරන්න තවත් නොදන්න යාලුවෙක්ට දැනගන්න ක්්‍යා කරන්නත් අමතක කරන්න එපා ඉතින් ඔයා දන්නවා රැහන් කියල කියන්නේ තමන්ගේ මතයට වැඩි කරන කෙනෙක්. බොහොම ඉවසීමෙන් බලාගැනීදලා හරිමදේ හරිම තීරණය ගන්න නිතර මුත්සාහ කරන කෙනෙක් වුණාට නිතරම ගත්ත තීරණ ගොඩක් වෙලාවල් වල්ට වැරදිලා හැබැයිතින් රහන් එහෙම හිතුවට රහන් ගත්ත තීරණ ගොඩක් හරිය වැරුදුනත් ඔය සරණව කසාද බඳන්න ගත්ත තීරණය නම් කිසිම වැරද්දක් නැහැ. මොකදති මේ තරම් රහන් මත්තම නැෙනෙක් මේ වගේ කාලෙක දි හවාගන්නවා කියන එක හරි මමාරි වැඩක් නේ ඉතින් සරණි කියල කියන්නේ නම් එහෙම කෙනෙක් තමයි. ඉතින් එනිසා තමයි සමහරවිට ඔය රෙහන්ට අගයක්වත් නැත්තේ. හෙම නේද. ඉතිං කොහොම හරි ඔපිස් එකේ ප්‍රශ්නයි ඒවගේ මොපිස් එකේ කට්යිය කියන දේවලොු ඉතිං ඔයි ලෝයිල්ළඟට ගෑයට පස්සරන්නේ දියසකට කැමත නැති දේවල් මෙට මේ දේවලුත් එක්ක රහන් ඉන්නේ ලොකුම ලොකු පීඩනයක. ඉතින් ඒ පිඩිනෙත් එක්කෙන ්‍රෙහන්ට ගෙදරාවට පස්සෙත් ඒ පීඩනේ වැඩිපුර දැනෙන්න්න හේතුවක් ඇතිව වෙනවා ඒ හේතුව තමයි රහන් ගැම්ම ගේටුවූලඟට ඇවිල් හනව කෝ සරණ කියලා. සරණී කසාද බඳලින්න්නවනක් දිගින් දිගට මෙම ගෙදරන්න කොහොමද කියලා හනවා දෙන්න දෙපැත්තක ඉන්නමකද කියලාහනවා. ඒ වගේම තමන් කාලිකට කලින් කියපු දේවල් හරි නේද තිතටම කියල තමයි ්‍රහන් ගයම්ම මෙතනද අහන්නේ. තින් රහන් නිවසීමෙන් කියන්නේ සරණ අම්ම ලෑගෙතර කියලා. එහ එයාගේ වැඩකට කියලා. හැබැයිතින් පොඩිදයකින් සෑහෙමකට පත්වෙන්න බෑනි රෙහන් ගම්මට සරණි වැරදිී කියනෙ එක ඔප්පු කරල දාන්න රහන්ගේ අම්ම ටූමනාවක්තියනෝ මොකද රෙහන් ගයාම මුලින් දම කියපු දේවල් ඇත්තයි කියලා පිළිගන්න තමන්ගේ පුතාක්ක සද නැතුවුණක්කමන්න එයා හරි කියලා කියන්න කියවගන්න උමනවක් තමයි තියෙන්නේ. හැබැයි වැඩේ තියෙන්න්නේ මෙතන. ඉතින් කොහොම හරී. දග හන්ගේෑම දගින් දිගටම ප්‍රශණ කරනු කොටඒක රහන්ට දලාගන්න බැරිතරං කේන්තියක් හනෝ. එදි මෙන මේ කේතියයක්ත් එක්ක රහන් තමන්ගේ අම්මට බනිනෝ. ඒ විතරක් නෙවෙයි. තමන්ට තමන්ගේ පාඩුවේ ඉන්නදීලා අම්මට මහක දෙෙට්ටු වෙලා ඉන්න කියනද. නවතවතාවක් රහන් කියන්න ඉඩකඩක් තියෙනවා කියන එක මං අද වීඩුව එක නවාට මතක් කරනවා. ඒකන් ්‍රහන්ගේෑම නැවතවතාවක් ක්‍රහන්න එක්ක තරහ වෙලා යයිද නහැ හිමවෙන එකක් නෑමොකද සරනිත් ගෙර නැත්නංක් ්‍රහන්න බලාගන්න තමන් ඉන්නෝනි කියලා අම්මටිහිතෙන්න්න පුුවන්